අපේක්ෂකත්වයේ සඳහා අපි බලාපොරොත්තු වෙන අනිවාර්යම ජයග්‍රහණය කරන්න විසක් යම්කිසි අපේක්ෂාවක් නැති කරන්න නෙමෙයි. නමුත් අපිට අද පැහැදිලි තියෙනවා රටේ ජනතාවගේ මහා ලොකු විශ්වාසයක් සයිත් ප්‍රේමදාස මහත්තයා ගැන තිබ්බා. නැත්තම් අපි කරපු රැස්වීම වල මෙතරම් විශාල සෙනඟක් එන්නේ නැහැ. මට තිබුණේ කාණගාටු සයිත් ප්‍රේමදාස මහත්තයාට කාලයක් තිබුණ නැහැ පුද්ගලයෝ තනිතනියෙන් හම්බු වෙලා තමන්ගේ කැම්පේන් එක ගැන ප්ලෑන් කරන්න. එතුමාව දැම්මේ කැම්පේන් එකට 6 වෙනිදා 7 වෙනිදා එතන ඉඳන් තිබ්බේ මාසයක් වෙනි කාලයක් එතුමාට දුවන්න රටවටේ යන්න රැස්වීම කරන්න බෑ. එතුමාට ඉඳගෙන තමන්ගේ සංවිධානය අනුව බලන්න බැරි වුණා. කොහොමද මේ කට්ටිය ඇවිද්දින්නේ? අපිට පක්ෂ යාන්ත්‍රණය තිබුණෙත් නැහැ. පක්ෂ යාන්ත්‍රණය තිබ්බේ වෙන කෙනෙක් ගා. එතකොට ඒ පක්ෂ යාන්ත්‍රණය කටයුතු නැති වුණාම ඒ කාරණා පක්ෂයක් එතකොට ආව නම් පක්ෂයක බල්ලා කරන්න තිබුණ වැඩක්. හැබැයි සයිත් ප්‍රේමදාස මහත්තයාට ඒ සහයෝගය ලැබුණේ නැහැ කියන එක මම පැහැදිලිව කියන්නම්. සමහර සංවිධායකවරු ආසනවල ඇවිදලා තිබ්බෙත් නැහැ. සමහර ආසනවල ඇවිදලා තිබුණා. සමහර ආසනවල අඩුම ගන්නේ ගේකට පත්‍රිකාවක් ගිහලා තිබුණේ නැහැ. සයිත් ප්‍රේමදාස කියන චරිතය තනින් කෙලින් ওই මාධ්‍යෙන් ගහන අතරේදී එතුමාගේ හඬ කොහොමද රටවටේට ගිහලා තමයි 155ක් හම්බුනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි අවධාරණය කරන්න ඕනේ දෙමළ සහ මුස්ලිම් ජනතාව සයිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දේ දීපුවෙක් ගැන සමහර මිනිස්සු වෙන විදිහට අර්ථකථනය කරනවා. නමුත් ඒකෙන් පැහැදිලිව පේන හොඳ සිංහල බෞද්ධ නායකයෙක් සයිත් ප්‍රේමදාස කියන්නේ. එතුමාට ඒම තිබිලත් දෙමළ මිනිසුන්ගේ සහ දෙමළ ජනයාගේ සහ මුස්ලිම් ජනයාගේ විශ්වාසය තිබුණා.